මෙතන KKI එරන්ද නම සඳහන් කළ යුතුය. මොහුට මම කියනවා 2019 දී ඡන්ද ප්‍රතිඵලය මෙහෙම වෙන්න ඕන කියලා. ඡන්ද ප්‍රතිඵලය මෙහෙම වෙන්න ඕන. 30%කට වැඩිය ඡන්ද ප්‍රතිශතයක් කාටවත් ගන්න බැරි වෙන්න ඕන. මේ විශ්වීය ගාණක් වෙන. මේක මේ KKI එරන්ද කියන කෙනා ඉඳලා තියෙන්නේ ඒ වෙලාවේ ජනාධිපති ලේකම් කාර්යාලය තුල වෙන්න. අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න කෙනෙක්. මොහු මරණ තුටුපලේ සිටියා අවසන් නෞකාව තුලත් මේ 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 පිස්ස මොනවද කරන්න කියලා බලාගෙන හිටියා වෙයි. මං පිස්සෙක්නේ සමාජෙට. තමන්ගේ වත්කම රැක ගන්න, තත්ත්වය රැක ගන්න, පුතුව රැක ගන්න කවුරු හරි දාලා තැබිය යුතු වෙන මෙවන් ස්ථානවලට. නමුත් KKI එරන්ද කෙලින්ම සහභාගී වෙලා හිටියන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මරණ තුටුපලට අවසන් නෞකාවට. මේ ගෲප් දෙකට සහභාගී වෙලා මගේ කතාවත් අහගෙන හිටියේ. 2019 දී මම කියනවා ඡන්ද ප්‍රතිඵලය මේ ආකාර විය යුතුයි කියලා. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළ දන්නවා කුමන්ත්‍රණය ප්‍රතිඵලය ගෝඨාභය විය යුතුයි කියලා. කුමන්ත්‍රණ ප්‍රතිපලය ගෝඨාභය විය යුතුයි කියලා. මං කියන විශ්ව ප්‍රතිපලය ඇවිල්ලා මේ වෙලාවේ 30%කට වැඩිය ඡන්දය කාටවත් ගන්න බෑ කියන ප්‍රතිපලයක් තමයි මෙතන විශ්වය තුල ලියවිලා තියෙන්නේ. මට විහිළු කරාවෙන්. මට විහිළු කරාවෙන්. මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න KKI එරන්ද කියන පුද්ගලයා මට විහිළු කරාවෙන්. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ දින්නක ඇත්ත වෙන. ඒ වෙලාවෙත් මෛත්‍රීපාල සිරිසේනලත් රනිල් වික්‍රමසිංහලත් එක්ක මොහු ඉඳලා තියෙන ජනාධිපති ලේකම් කාර්යාලය වෙන. ඊට පස්සේ මෙවන් ස්ථානවල මොනවද වෙන්නේ කියලා බලාගෙන යන්න මෙහෙ ඇවිල්ලා තිබුණ වෙන. මං ඒ වෙලාවේ කට්ටියකට නිවන් දොරටුව දීලා මිනිස්සුන්ගේ තත්ත්ව ගැන ගවේෂණය කරමින් හිටිය වෙන මම ඒ කියන්නේ උගතුන්ට ගහන්න හිටියේ නැති වෙයි උගතුන්ට ගහන්න හිටියේ නැතුව අවබෝධඥානයක් ගන්න තියෙනවා නම් මෙහෙ ඇවිල්ලා මේක ගනිල්ලයි කියලා කිව්වොත් නමුත් මේ කතාව මම මේ තරම් උගුර බැරෑන්ඩි වෙනකන් කරපු කතාව ජනාධිපතිට හරි හිටපු ජනාධිපතිට හරි ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට කලින් හිටියේ ගෝඨාභය රාජපක්ෂිනෝ එයාටත් මෙයාට මේක කියන්න තිබුණ වෙන්න මගේ ගාව හිටපු මිනිහෙක් වෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා මෙහෙ ඇවිල්ලා මේක දිහා බලාගෙන හිටියේ මෙතනින් වැඩක් කෙරෙයිද අපිට කෙලවෙයිද නෑ මූ නැකිටින්නේ නෑ මූ නැකිටවන්න කෙනෙක් ඇත්තෙත් නෑ කියලා ජනාධිපති ලේකම් කාර්යාලයේම දිගට හිටපු මිනිස්සෙක් වෙනවර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ව ඉද්දිත් එරන්ද ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු කෙනෙක් වෙනවා ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙච්ච වෙලාවේ මෙයා තමයි කියන්නේ ස්ථිර වශයෙන්ම ගෝඨාභය දිනිනවයි කියලා විශ්වය තුල තමයි සඳහන් වෙලා තියෙන්නේ 30%කට වැඩිය කිසි කෙනෙකුට ඡන්ද ප්‍රතිශතයක් ගන්න බැරිය කියලා මෙයාලා කිව්වා එනෝ මේ කියලා අනිවාර්යයෙන්ම ගෝඨාභය එනෝ මේ කියලා කිව්වා මං කිව්වා එන්න බෑ එහෙම ප්‍රතිශතයක් ලියවිලා නැහැ එහෙමනම් එනවනම් එන්න ඕන වංචාවකින් කුමන්ත්‍රණයකින් හරිනකොට වෙන එන්න බෑ ප්‍රතිශතය මේක වෙයි 30%කට වැඩිය ප්‍රතිශත ගන්න බැරි වෙලාවක් මේක වෙයි කිසිදු පක්ෂයකට කුමන්ත්‍රණ හැරුණකොට වෙන විදියකින් එන්න බෑ එතකොට මුම් පාස්කු ගැනත් දැනගෙන ඉඳලා තියෙන පාස්කු ප්‍රහාරය ගැනත් දැනගෙන ඉඳලා තියෙනවා ಜಾති ભેදය ඇවිස්සෙන එක ඒකත් කරලා තියෙන සමහරට මුම් වෙන්න ඉඩ තියෙන මිස්ටර් රන්ද මිස්ටර් රන්ද ඇවිල්ලා ගිය හොඳ තැනකට නොවේ 2025 තමුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න නුසුදුසු මිනිහෙක් වෙනවා